භක්පුර පසල උත්සව පොහොය දවසේ අපට සිහිපත් වෙන්නේ එකවරටම ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකාවට වැඩම කරපු දෙවන ගමනයි. ඒ දෙවන වැඩම වීම සිදු වුණේ නාගදීපයටයි. නාගදීපයේ ඌලෝදර මහෝදර කියන මේ නාග ගෝත්‍රිකයන් දෙපිරිස අතර නැත්නම් මාමා බෑනා කියන මේ දෙදෙනා අතර මැණික් පුටුවකට සිදුවෙන්නට ගිය අරගලයක් සංසිඳවන්නටයි උන්වහන්සේ එහි වැඩම කළේ. ඒ වගේම උන්වහන්සේ ඒ ස්ථානයට වැඩම කරපු අවස්ථාවේ කැලණියේ පාලනය කළ ප්‍රදේශයේ පාලනය කළ මණි අක්කිත නා රජුත් ඒ ස්ථානයේ ඒ යුද්ධයට මැදිහත් වීම සඳහා ඒ අවස්ථාවේ එහි ගොස් සිටියා. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වලට අවන් යොමු කළ මණ්‍යක්කිත නා රජුත් එදා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා තමන්ගේ ඒ රාජධානියට පාලන ප්‍රදේශයට වඩින්නට කියලා. ඒ ආරාධනාව අනුවයි බුදුරජාණන් වහන්සේ තෙවෙනි වර කැලණියට වැඩම කළේ. ඒ නිසා මේ භක්පුර පසළොස්වක පොහොය දිනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි ගමන දෙවෙනි ලංකා ගමන සිදු වුණු දවස වගේම සාමයේ උදා කරපු දිනයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. News first එක් අරමුණක් වෙනුවෙන් YouTube ග්‍රාහකීන් මිලියනයක් සමග නොනවති ඉදිරියට